අයිබෝවන් කාලින ප්‍රවෘත්ති වාර්තා කරන්නේ අංක 1 සියත මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමින් අවධානය පුවත් සිරස්තල වෙත අයහපත් කාලගුණයෙන් ජීවිත 26ක් අහිමි වෙයි වැසි තත්වයේ තරම කඩු වීමක් කොළඹ නුවර ප්‍රධාන මාර්ගය පහල කඩු ගන්නාවෙන් විවෘත කිරීමේ තීරණය අද निधा श्रीलंकावे हयवन अयवय अद पार्लिमेंट एमति बेसिल गे पलमु अयवयाई मेवर अयवयन गोवींट सहन एमति चमल अयवयट पेरकियाई दैनिक कोविड रोगीन संख्या वहत्सियाई रोगीन पालने बलापुरुत्तु बिनदमाई नव रैल्लगेन विशेषज्ञ वैद्य हेमंत कियाई बीजलूनु रटतुलम हदन सौभाग्य दैक्मट अयत अलहर පාකිස්තානයේ පරදා ඕස්ට්‍රේලියාව 20x20 ලෝක කුසලානයේ අවසන් මහතරඟයට දැන් දේශීය පුවත් වසර 68කට පසු මෙරට ඉතිහාසයේ අපහසුම අයවැය ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට අද සිදුව තිබෙනවා 1953 දී ලෝකයේම මුහුණ දුන් බරපතල ආහාර අර්බුදයේ හමුවේ එදා අයවැය ඉදිරිපත් කිරීමට සිදු වූයේ එවකට මුදල් ඇමතිව සිටි ජේ.ආර්. ජයවර්ධන මහතාටයි ඉන් අවුරුදු 68කට පසු ගෝලීය ආර්ථික අර්බුදයක් හා බරපතල වසංගත තත්ත්වයක් හමුවේ මෙවර අයවැය ඉදිරිපත් කිරීමට සිදුව ඇත්තේ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතාටයි මේ ඔහුගේ පළමු අයවැයයි निधा श्रीलंकावे हयवन अयवय अयवय अद पसर दिगे सिट सीत ओसे सजीव ओबट नरबी गेवनु लोक इतिहास तुल बरपतलम दुष्कर्म कालवकवानु एकदास नमस्य पनहे दशके लेसाई संदहान वान्ने विशेषण लोके पुरा एतिवु आहार हिंगे निसा सियलु रजान बरपतल अर्बुद्यांट एदा मुहन दुन्ना එදා ලෝකයේ සමහර ආණ්ඩු ආහාර අර්බුදයේ පදනම් කරගෙන බිඳ වැටුණා 1953 දී අපේ රටේ මුදල් ඇමතිවරයා වූ ජේ.ආර්. ජයවර්ධනයි එදා ඔහුට සත 25ට තිබූ හාල් සේරුව සත 75ක් කරන්නට සිද්ධ වුණා බොහෝ භාණ්ඩ මිල ඔහුගේ අයවැයෙන් වැඩි වුණා එදා රජයේ බිඳ වැටෙන්න භාණ්ඩ මිල ප්‍රධාන ලෙස බලපෑවා 1953 න් පසු අපේ රට මුහුණ දෙන නරකම කාලවකවානුවයි මේ විශේෂයෙන් समस्त ලෝකයේම ආර්ථික අර්බුදයක ගිලී පවතිනවා ලෝක බලවතා වන ඇමරිකාවෙත් උද්දමනය අවුරුදු 30කට පසු ඉහළම අගයකට ඇවිත් ලෝක ඉන්ධන මිල දිනපතා ඉහළ යනවා කොවිඩ් වසංගතය නිසා ලෝකේ පුරාම ආහාර සැපියුම් බිඳ වැටි ආහාර මිලද අහස උසට ගිහින් මෙවන විට අපේ රට බරපතල ඩොලර් අර්බුදයක පසුවනවා අපට ඩොලර් ලැබුණු සංචාරක කර්මාන්තේ ඇංගලුම් ක්ෂේත්‍රයේ ते कर्मांते आदिहि बरपतल बिंदुवटी मक्द ऐति उना यात्रट पोहर अर्बुद्यात्ते कुना लोके नाय लबा गन्ने कत मे अर्बुद हमुए लेसी नहे मनवा कलात अध्यापने सौख्य आरक्षाव संधा मुदल वेन करन्नम ओने गत्त नाय वलट पुलिय गेवन्नत अवश्यई मेवन अति दुष्कर अवस्थावकई बैसिल राजपक्ष एमतिवरयागे फलमु अयवय इदिरिपत् वन्ने මීට දශකයකට පමණ පෙර අයවැයකින් ජනතාව බලාපොරොත්තු වුණේම බහණ්ඩ මිල ඉහළ පහළ යාම. එහෙත් අද අයවැයකින් බහණ්ඩ මිලෙහි කරන්න දෙයක් නැහැ. කොහොම අඩු වැඩි කළත් මාෆියාකාරීන් තමන්ට ඕන විදිහට මිල වෙනස් කරනවා. ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3ක්. මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ රජයේ වියදම් රුපියල් බිලියන 33කින් අඩු කර තිබීම විශේෂත්වයක්. පොදු සේවාවට රුපියල් බිලියන 12.6ක් වෙන් කර තිබෙනවා. ජනාධිපතිවරයාගේ වැය ශීර්ෂය බිලියන 6.6කින් අඩු කර තිබීමද මෙවර අයවැයේ විශේෂත්වයක්. මුදල් අමාත්‍යාංශයට මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ බිලියන 28ක වැඩිවීමක් දක්නට ලැබෙනවා. එමෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයට මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ බිලියන 6ක පමණ අඩුවීමක් සිදුව ඇත්තේ ලෝක වසංගතයක් පවතින මොහොතකයි. තවද මෙවර අයවැයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ බිලියන 1.1ක පමණ වැඩිවීමක් සිදුව තිබෙනවා. මෙවර අයවැයෙන් වැඩිම මුදල ලෙස ආරක්ෂාවට බිලියන 18ක් වෙන් කර තිබෙනවා. महामार्ग अमात्यांशेटद रुपियाल बिलियन 79.9ක අඩුවීමක් සිදුව තිබෙනවා
මේ අතර ලබන වසරට අයවැයෙන් මුදල් වෙන් කිරීමේදී ආරක්ෂාවට බිලියන 337ක්ද රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයට රුපියල් බිලියන 286.7ක්ද වෙන් කර තිබෙනවා. එමෙන්ම මහා මාර්ග අමාත්‍යාංශයට බිලියන 250.1ක්ද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා බිලියන 127.7ක්ද වෙන් කර තිබෙනවා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයට බිලියන 153.5ක් වෙන් කර ඇති අතර මුදල් අමාත්‍යාංශයට බිලියන 185.9ක් මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. මෙවර අයවැයෙන් ගොවි ජනතාවට සහන දෙන බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ එළවළු ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන දෙන නුවරඑළියෙන් සහන එළිය ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වීමේ එළවළු ගොවියාටත් පාරිභෝගිකයාටත් සහන ගෙන දෙන නුවරඑළියෙන් සහන් එළිය ව්‍යාපෘතියේ නියම වැඩසටහනක් අද කොළඹදී පැවැත්වුණා. ඒ අමාත්‍ය චමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නැවුම් මෙළවලු පළතුරු වගේම අඩු මිලකට සතියකට ප්‍රමාණවත්ව ලබා දීමේ වැඩපිළිවෙලක්. අඩු මිලකට දැන් අද මේ ලබා දීපු එළවලු ටික ඔක්කොම හිතන්නේ 500ක් 500ක් වෙනවා. මේක අද වෙළඳ පොලෙන් ගන්න ගියා නම් මේ තරම් නැවුම් නෙවෙයි තරිලා පොඩි වෙලා නරක් වෙච්ච ඒවා තමයි ගන්න වෙන්නේ. මේ මුණා නම් රුපියල් 2000ක්වත් යයි. ව්‍යාපෘතියේ සාර්ථකත්වයේ අනුව සියලුම කාර්යාලවලට අපිට පුළුවන් වෙයි කොළඹට ගෙනල්ලා අඩු කරලා. රාජ්‍ය සේවක විතරද මේකට එකතු කරගන්න බලන්න. රාජ්‍ය සේවකයන් තමයි දැනට. දැන් ජීවන වියදම අඩු කරන්න මේ සැරේ ආයවැය අද පාර්ලිමේන්තුවට ගේනවා. මේකෙන් ජනතාවට සහන ලැබෙයිද? මම ඒක හවස 4න් පස්සේ කියන්න. එතකොට ගොවියන්ට කොහොම සහනයක් ලැබෙයිද? ගොවියන්ට නම් සහනය ලැබෙනවා. පවතින අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් මියගිය පුත්කලින්ගේ සංඛ්‍යාව 26 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර පහළ කඩුගන්නාව මාර්ගයේ විවෘත කිරීම පිළිබඳ තීරණය අද ගැනීමට නියමිතයි. දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයේ හේතුවෙන් අහිමි වූ ජීවිත සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පැවති අධික වර්ෂාව හේතුවෙන් නාය යෑමට ලක් වූ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ පහළ කඩුගන්නාව කොටස විවෘත කරන්නේද යන්න අද තීරණය කරන බවයි කෑගල්ල දිස්ත්‍රික් ලේකම් මහින්ද එස් වීරසූරිය මහතා ප්‍රකාශ කළේ. ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානය හා මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව අදාළ ප්‍රදේශයේ ශ්‍රේෂ්ඨ පරීක්ෂාවක්ද සිදු කළා. ඉතා සුළු කාලයක් ඇතුළත අවමතරමේ මිලිමීටර් 100ක වර්ෂාපතනයක් ඇති වුණොත් අන්න එතන අවදානම තියෙනවා. ඒක නිසා අනුතුරුදායක බෑවුම් ඒ වගේ මිනිසුන් ජීවත් වෙනවනම් අන්න ඒගොල්ලන්ගේ අවධානය යොමු යුතුයි. ඒක රතු ප්‍රදේශයක් නම් එතනින් ඉවත් විය යුතුයි. පවතින ධාරානිපාත වර්ෂාවත් සමග මඩකලපුව කෝට්ටයි කල්ලාර මුහුදු ප්‍රදේශයේ මසුන් ඇල්ලීමට ගිය බෝට්ටුවක් රැල්ලට හසු වී මුළුමනින්ම විනාශ වී තිබෙනවා. කෙසේ වෙතත් ධීවරින් දිවි බේරා ගැනීමටයි සමත් වෙත්තේ. මේ අතර අද දිනේදීත් බස්නාහිර සබරගමුව මධ්‍යම හා වයඹ පළාත් වලටත් ගාල්ලමාතර දිස්ත්‍රික්ක වලටත් වැසි තත්ත්වයන් අපේක්ෂා කරන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දිවයිනේ අද දිනේ කාලගුණික තත්ත්වය ගත්තම පෙර දින වලට සාපේක්ෂව ප්‍රමාණාත්මකව අඩු වීමක් අපි අපේක්ෂා කරනවා. කෙසේ නමුත් දිවයිනේ බස්නාහිර වයඹ සබරගමු මධ්‍යම සහ ගාල්ලමාතර වගේ දිස්ත්‍රික්ක වල විටින් විට වැසි ඇතිවීමේ හැකියාවන් තියෙනවා. මේ තත්ත්වය බොහෝ විට අපි අපේක්ෂා කරන්නේ රාත්‍රී කාලයේ හෝ උදේ කාලයේදී සවස්ජාම වෙනකොට ඌව සහ අම්පාර සහ මඩකලපු වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුන් සහිත වැස්සල්පයක් වර්ධනය වීමේ තත්ත්වයක් තියෙනවා. පුත්තලම සිට කොළඹ හා ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකියි. ඒ අනුව දීවර හා නාවික ප්‍රජාව පරිස්සම් සහගතව කටයුතු කළ යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවන්නේ. කාලකුණේ මොනතරම් අයහපත් වුණත් ජීවිත සටන ලේසි නැහැ. මුහුද කොයිතරම් රළු වුණත් ගියත් එන්න වේවිද කියලා දන්නේ නැති ගමනක් වුණත් මුහුද යනවමයි. මොනතරම් කාලගුණ අනාවැකි පළ කළත් වයඹ මුහුද තීරයේ සමහරුන් අදත් මුහුද ගෙහින්. තවත් සමහරු මුහුද ගෙහින් නැහැ. උතර ගංගාතුර ඇවිල්ලා මොයෝල් වලින් දැල් හිටින්නේ නැහැ එකතන දැම්මට. දැල් හැමතැනම කඩාගෙන යනවා. ගල් වල වැටලා දැල් ඉරෙනවා. මුදේතර නැහැ. මුදේ වලාලයි. වතුර පාර තමයි කර. මාව පහුවෙන්නේ නැහැ දැන්. එහෙම තමයි මේ ගමත කියන ගස්සාව කරන අමාරු.
දෛනික කොවිඩ් රෝගීන් 700 ඉක්මවා ඊයේ වාර්තා වුණා. ඒ රෝගීන් 715ක් ලෙසයි. පවතින තත්ත්වයේ හමුවේ නව කොවිඩ් රැල්ලක් පැමිණිය හැකි බවටයි සෞඛ්‍යාංශ අනතුරු අඟවන්නේ. දැන් කොවිඩ් පිළිබඳ සම්පූර්ණ වාර්තාව. දෛනික කොවිඩ් රෝගීන් 700 සීමාව ඉක්මවා ඊයේ දිනේත් වාර්තා වුණා. ඒ රෝගීන් 715 දෙනෙකු ලෙසයි. මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 548061 දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෛනික රෝගීන් සංඛ්‍යාව යළිත් වාර්තා වෙනවා 700 සීමාව තුල. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පාලනය නතු කරගත් රෝගී තත්ත්වය යටි පාලනය ගිලිහිලා නැති තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මේ තත්ත්වය පාලනය ගිලිහිලා කියලා කියන වචනයට මම එකගවන්නේ නැහැ. නමුත් අපි දන්නවා රෝගීන් සංඛ්‍යාව සංචරණ සීමා ඉවත් කිරීමත් එක්ක යම් ආකාරයකට වැඩිවීමක් දක්නට ලැබෙනවා. ඒ වගේම තමා තවමත් පාලනය संभाव ආසාදනයේ වී සිදු වූ තවත් මරණ 19ක් ඊයේ වාර්තා වුණා. අදාළ මරණ පෙරේදා දින සිදුව ඇතිවපයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා තහවුරු කළේ. මියගිය පුත්කලින් අතරට කාන්තාවන් 8 දෙනෙකු හා පිරිමි පුත්කලින් 11 දෙනෙකුද ඇතුළත්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13927 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් වෛරසයේ මර්ධනය සඳහා වූ එන්නත් කරන වැඩසටහන අද දිනේදීත් ක්‍රියාත්මකයි. දැන් ලෝක කොවිඩ් තත්ත්වය. මිසරම් රාජ්‍යයට පැමිණ සිටින මියන්මාර් සරණාගතයින්ට කොවිඩ් එන්නත ලබා දීමට එම රජය තීරණය කළ තිබෙනවා. මියන්මාරයේ හමුදා පාලනයට නතු වීමත් සමග බොහෝ පිරිස් අසල්වැසි රාජ්‍යයන්ට පලා යමින් සිටිනවා. මියන්මාර් වැසියන් බොහෝ දෙනෙකු මිසරම්හි තාවකාලික කඳුරු වලයි ජීවත් වන්නේ. ඔවුන්ට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම් කර තිබෙනවා. මේ වන විට මියන්මාර් සරණාගතයින් 13000ක් පමණ මිසරම්හි ජීවත් වෙනවා. තවමත් කොවිඩ් එන්නත ගත්තේ නැති ඔස්ට්‍රියා ජාතිකයින් අනිකුත් සියලුම පුරවැසියන්ට තර්ජනයක් බව එරට සෞඛ්‍ය අංශ පවසනවා. එන්නත ගත්තේ නැති එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයන් තිදෙනෙකුගේ ජීවිතවලට තර්ජනයක් බවයි එරට සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ. එන්නත ගත්තේ නැති ඔස්ට්‍රියා ජාතිකයින්ට රටම තහනම් කිරීම හෝ පොදු ස්ථාන අඟුළු දැමීම අනිවාර්යෙන් සිදු කිරීමට සිදුවන බව මාධ්‍ය වාර්තා කර තිබෙනවා. ජර්මනියට සහ චෙක් ජනරජයට මායිම්ව ඔස්ට්‍රියාව පිහිටා තිබෙනවා. එහි ජනගහනය මිලියන 1.5යි. ඉහළම ආසාදිතින් සිටින රටක් වන ඔස්ට්‍රියාව අඩුම එන්නත් වාර්තා වන රටවලින් එකක්. යුග දිනමි බලාගාරයේ රජයේ සතු කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට එරෙහිව පෙත්සමක් ගොනු කර තිබුණා. එය අද විභාගයටගත් අවස්ථාවේ පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙසයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ. කෙරබුල පිටියේ යොගතන විභාගාරයේ කොටස් ඇමරිකානු සමාගමක් වෙත පැවරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කර තිබෙනවා. ඒ අනුව අද එම පෙත්සම් විභාගයට ගනුනේ ශ්‍රේෂ්ඨාධිකරණයේදී අදාළ පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ෆර්සානා ජමීල් මහත්මිය මෙම පෙත්සම පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බලන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළා. එෙහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු බෝනෙකලු විහාරයේ මහතා සඳහන් කළේ මෙම ඉල්ලීම අග විනිසුරුවරයා වෙත යොමු කරන බවයි. එමෙන්ම අතිරේක සොලිසිටර් ජෙනරාල් වරිය නඩුවට අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කල් ලබා දෙන ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියා. ඒ අනුව අද දින සිට සති 3ක් ඇතුළත අදාළ සීමිත විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා අධිකරණය වග උත්තරකරුවන්ට කල් ලබා දුන්නා. අනතුරුව නඩුව නොවැම්බර් මාස 26 වනදා කැඳවීමටයි අධිකරණය නියම කළේ. අපේ රටේ ගෙවුණු කාල තුල භෝගසේම බීජ වර්ගත් පිට රටින් ගේන්න වුණා. ඒ කියන්නේ ආනයනය කළා. වීරුණු බීජත් වැඩි ප්‍රමාණයක් ආනයනය කළා. නමුත් දැන් වීරුණු දේශීයව නිෂ්පාදනය කිරීම ආරම්භ කර තිබෙනවා. අපේ රටට සමහර එළවලු භෝග වර්ග සේම බීජ වර්ගත් ආනයනය කරනවා. බොහෝ බීජ වර්ග පිට රටින් ගෙනීම නිසා අපේ බීජ නිෂ්පාදනය බිඳ වැටුණා. ජනා
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍ය දැක්ම යටතේ බීජ මෙරට තුලම නිපදවීම ආරම්භ වී තිබෙනවා. එහි එක් පියවරක් ලෙස ඇලහැර නිකපිටිය සරුබිම ඉකිලිවෙව බීජ ලුණු ගම්මාන ආරම්භ වුණා. ගොවියන් සිය දෙනෙකු මේ සඳහා තෝරාගෙන ඇති අතර ඊට වෙන් කර ඇති මුදල රුපියල් කෝටියක් අනාගතයේ ගොවිතැන සඳහා අවශ්‍ය බීජ ලුණු අපේ රට තුලම නිපදවා ගැනීම මෙහි අරමුණයි. මෙරට නීති රීති උල්ලංඝනය කරමින් ආනයනය කළ චීන පොහොර සම්බන්ධයෙන් චීන තානාපති කාර්යාලයට සංදේශයක් බාර දීම අද සිදු කෙරුණා. ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ තාක්ෂණික වෘත්තීය එක්මුතුව විසින් චීනෙන් පැමිණි පොහොර නැව සම්බන්ධයෙන් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ඒකාබද්ධ තාක්ෂණික වෘත්තීය එකමුතුව අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබුණා. චීන සමාගමේ වූ කාබනික ද්‍රව්‍ය තොගය ආනයන බලපත්‍රයක් නොමැතිව බලහත්කාරයෙන් ගෙනෙනු ලැබූ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. මීට විරෝධය පළ කරමින් චීන තානාපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වීමට අද කටයුතු සූදානම් කර තිබුණා. රජයේ ඊයේ බලාත්මක කළ අති විශේෂ ගැසට් පත්‍රයේ නියෝග අනුව විරෝධතාව අත්හිටුවනු ලැබුවා. මේ අතර සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ සභාපති නාමල් කරුණාරත්න මහතා ගිරාඳුරු කෝට්ටේ දෙමටලන්ද ප්‍රදේශයේ ගොවි ගැටළු පිළිබඳ සොයා බැලීමට නිරීක්ෂණ චාරිකාවකට එක් වුණා. මොකෝලෙන් මේ බඩේ කොටුව කැලිටරලා. පෙර නැතුව තමයි මේ. අපි මහත්වෝ බලාගෙන ඉන්න මේ පාර අපේ මේ ගොවිතැන් කටයුතු වලට මේ රටේ ඉන්න පාලකයෝ කරපු හදියක් ගැන. අක්කර දෙකක පමණ විශාල බටුව ගාවකට රසායනික පොහොර නොමැතිවීම හේතුවෙන් අස්වනු අඩුවී ඇති බව මේ අතර පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. අමාත්‍ය මණ්ඩලයේ වෙත යෝජනාවක් ඉදිරිපත් කරන බව ඉඩම් අමාත්‍යවරයා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. අපි කැබිනට් මණ්ඩලයේ යෝජනා කරන්න බලාපොරොත්තු වෙනවා අඩු ගාණ 50%ක්වත් යූරියා අවශ්‍යතාවය තියෙන නයිට්‍රජන් අවශ්‍යතාවය තමයි හුඟක් දුරට තියෙන්නේ 2022 වර්ෂය ගණන්ලා 2023 වර්ෂයේදී 25ක් ගණන්ලා අපි 2025 වෙනකොට පොහොර ටික අපේ රටේ නිෂ්පාදනය කරා ගන්න පුළුවන් වෙයි. මුතුරාජ වෙල අබේ භූමිය සම්බන්ධයෙන් අවසන් තීරණයේ ඉදිරි සති දෙක තුළ ප්‍රකාශයට පත්කන බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එෙහිදී මාජන ඉඩම් පවරා ගැනීමක් කිසිසේත්ම සිදු කරන්නේ නැති බවයි අමාත්‍යවරයා පවසන්නේ. මුතුරාජ වෙල සම්බන්ධව අපි ඊයේ දිනෙත් පෙරේදා දිනෙත් පාර්ලිමේන්තුවේ සාකච්ඡා පැවැත්වුවා. මක් ඉදිරි සති දෙකක් ඇතුළත අවසාන තීන්දුව ප්‍රකාශයට පත් කරනවා. අපි කෙසේ වෙතත් විශාල හෙක්ටයාර 6000 ගණන් පවර ගන්නේ නැහැ. අත්‍යවශ්‍යම බිම් කොටස පමණයි පවර ගන්නේ. නිමස් වලින් එළියට දාන්නේවත් මිනිසුන්ට අසාධාරණයක් වෙන්නවත් කිසියෙත් මිල තියන්නේ නැහැ. ඒ සියලු දෙනාගේ කාරණා සැලකිල්ලට අරගෙන තමයි කටයුතු කරන්නේ. ආණ්ඩු පක්ෂයේ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීම් මත මේ සාකච්ඡාව පුළුල්ව අපි කරගෙන යනවා. ජනතාවට අසාධාරණයක් නොවන විදිහට පරිසර සංවේදී ප්‍රදේශයක් විදිහට මෙය සංරක්ෂණය කරන්න අවශ්‍ය පියවරක්. දැන් රටවට අපවත් කිහිපයක් කෙටිය. නාවික හමුදා 73 සම්වත්සරයට සමගාමීව නාවික හමුදාවේ සියලුම ගජ සඳහා ආශිර්වාද ගැන්වීමේ පින්කමක් අද පැවැත්ුණා. ඒ නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේ තැන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියසදී. අලි මිනිස් ගැටලු අපේ රටේ දිගින් දිගටම පවතිනක්. නිසි විසඳුම් දෙන ලෙස බලධාරීන්ට ඉල්ලීම් කළත් විසඳුම් නම් පේරතෙක් මානික නැහැ. දඹුල්ල නවගස්කින්න ප්‍රදේශයට මේ දින පුරාවටම වනාලි පැමිණෙන බවට වාර්තා වෙනවා. මෙසේ පැමිණෙන වනාලි ප්‍රදේශයේ වගාබිම් විනාශ කරන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ඔවුන්illa සිටින්නේ දැනට ඉදිකොට ඇති විදුලි වැට නිසි ලෙස සකසා වනාලි ගමටේම වළක්වා දෙන ලෙසයි. කිරුළපන බේස්ලයින් මාර්ගයේ ඉදිකිරීම් කටයුතුවල නිරතව සිටි සේවකයෙකු මියගොස් තිබෙනවා. මියගිය පුද්ගලයා මාර්ගයේ ජලනල එලීමක නිරතව සිටි බවයි වාර්තා වන්නේ. මෙම සේවකයා මියගොස් ඇත්තේ ඔහු වැඩ කරමින් සිටි වලාවට තිබූ පස්වලට යටවීමනුයි. දැන් ක්‍රීඩා පුවත්. මෙවර පන්තුවාර විශ්ව ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටේ පාකිස්තානය හා ඕස්ට්‍රේලියාව අතර තරගය ඊයේ පැවැත්ුණා. එම තරගෙන් ඕස්ට්‍රේලියාව කඩුරු පහක ජයක් ලබා ගනිමින් අවසන් මහ තරගයට සුදුසුකම් ලැබුවා.
डुबई ज्योतिंतर क्रीडांगणे पेवती तरंगे कास्य वासी दिनु ऑस्ट्रेलियाव प्रथम पंदुट पहर दीमट पाकिस्तानेट आराधना कला एणु पीटेट पेविसी पाकिस्ताने प्रथम कडुल लेस नायक बाबर रसाम देवीगे लकुनु 39 क्रस करमिन सिटियेदी केसे वेतत आरंभयट होंद इनिमक लबा दीमट आरंभक पितिकरुवन समत उना मोहम्मद रिस्वान लकुनु 67 क्रस कला अतर फकर जामन नोदेवी लकुनु 55 क्रस कले 6 पहर 4ක් සහ 4 පහර 3ක් සමගින් එනුව පාකිස්තානය පන්දුවර 20 අවසන් වෙද්දී කඩුලු 4ක් පමණක් දෙවි ලකුණු 176ක් රැස් කළා පන්දු යැවීමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් මිචෙල් ස්ටාක් කඩුලු 2ක් දබා ගත්තා ඉන් අනතුරුව ලකුණු 177ක තීරණාත්මක ඉලක්කයක් හඹා යාමට පිටේට පෙවිසි නායක ඇරොන් ෆින්ච් නොසිතු ලෙස ලකුණු කිසිවක් නොලබා දෙවි ගියේ එක් පන්දුවක් පමණක් ක්‍රීඩා කරමින් ඊයේ දින ප්‍රවේගකාරී ඉනිමක් ක්‍රීඩා කළ ඩේවිඩ් බෝන අර්ධ ශතකයේ පෙනිපෙනී ලකුණු 49කට දෙවි ගියා ඊයේ දින ඔස්ට්‍රේලියා වේ මුල් පෙළ පිතිකරණේ දුර්වලකම් දක්නට ලැබුණා. ඉන් අනතුරුව 4වන සහ 5වන ස්ථානයට පිටේට පිවිසි මාකස් ස්ටොයිනිස් සහ මැතිව් වේඩ් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ශක්තිමත් ඉනිමක් ගොඩනැගුවා. ඒ අනුව ප්‍රවේගකාරී පිතිකරණයක නිරත වූ මැතිව් වේඩ් නොදෙවි ලකුණු 41ක් ක්‍රස් කළේ 6 පහර 4ක් සහ 4 පහර 2ක් සමගින් මාකස් ස්ටොයිනිස් ලකුණු 40ක් ක්‍රස් කළා. යනු අවසානයේ තීරණාත්මක ලකුණු සංඛ්‍යාවක් ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියාව පන්දුවර 19ක් අවසන් වෙද්දී කඩුලු 5ක් දැවී નિયમિત ලකුණු 177ක ලකුණු සංඛ්‍යාව රැස් කරමින් ඊයේ දින තරගයේ ජයග්‍රහණය කළා. යනු ඕස්ට්‍රේලියාව පාකිස්තානයේ පරදා මෙවර පන්දුවර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවා. And then brilliant for Pakistan down to the wire in the tournament. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශය මින් නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siathnews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුමු අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.